ജാലിപീറ്റി പൗദ്ഗലിക ആയതനയക് വിസിൻ ഇന്ത്യാനു ജാതിക ഇൻവ മെരട ഹോട്ടൽ തുല നിരോധായനേ കിരീമേ വെഡസടഹണക് പവത്വാഗന യനബവ പഹുഗേ ദവസക സമഗി ജനബലവേഗ പാർലമെന്റു മന്ത്രി കാവിന്ദ് ജയവർദ്ധന അനാവരണേ കർണവ ഓഹ് സന്ധാൻ കരാനേ മേ സന്ധാ സിവിൽ ഗുവൻ സേവാ അധികാരിയേ ഇഹല നിലദാരിയേ കുഗേദ സഹായ ലബന ബവൈ അപിട അഹൻ ലബനു ഹണ്ടപട്ടിയകിൻ കിയവനേ സിവിൽ ഏവിയേഷൻ നകേ ചെയർമാൻ തമൈ മേ ബിസിനസ് എക കരഗന യാന ആയഗേ പ്രധാനിയ വെന്നേ കേല കോഹമനത് മേ സംബന്ധേൻ മാതുവേദിൻ കാബിനറ്റ് പ്രകാശ ಶಕಕೇಲಿ ರಂಬುಕ್ಕಲ್ಲ ಅಮಾತ್ಯವರೆಯಾಗಿನ್ ವಿಮಸುವ ಅವಸ್ಥಾವೇದಿ ಅಹುಮೇ ಸಿದ್ಧಿಯ ಭೂಮ ತದ ಬಲ ವಿದ್ಯರ ಪ್ರತಿಕ್ಷೇಪ ಕಣ್ವ ಹೆಬೈ ಅಮು ಅಮುವಟಮ ಅಪಿಟ ಅಡ್ವರ್ಟೈಸ್ಮೆಂಟ್ ದಕಿನ ಪುಲುವಂಗಿನವ ಇದಕ್ಕೂಡ ಮೇ ಅದಾಲ ಪುದ್ಗಲೈನಕ ಕಥಾ ಕರಪು ಹಂಡಪಟಿ ತೀನವ ಸಹ ಓನ್ ಪಿಲಿಗಣ್ಣವ ತಮನ್ ಮೇ ವಿದ್ಯರ ಪಿರಿಸ್ ನಿರೋಧಾಯನೆ ಕರ್ನೋ ಕೇಲ ಮೇ ದವಸುಲ್ಲ ಲಂಕಾವೆ ಅಪಿಟ ಬಹುಮ ತದಿ ನೆಹೆನ ದೇಯಕ್ ತಮೈ ಲಂಕಾವೆ ಅಪಿಟ ಐಸಿಯು ಅಂದನ್ವಲ ಹಿಂಗತಾವೆಯಕ್ ತೀನವ ಕೀನಕ ಏ ವಗೇಮ ಅಪಿಟ ಸೌಖ್ಯ ಮಧ್ಯಸ್ಥಾನವೆ ಪಹಸುಕಂ ನೇ ಕೀನಕ ಮೇ ಹಂಡಪಟ ಅತರ ಅಪಿಟ ಅಹೆನವ ಮೇ ನಿರೋಧಾಯನಟ ಎನ ಪಿರಿಸಟ ಡೊಲ 12ಕ ಕೋವಿಡ್ ಇನ್ಶೂರೆನ್ಸ್ ಎಕಕ್ ಲಬಾದಿನವ ಕೀಲ ನಿಕಮಟ ಹರಿ ಹಿತನ್ನ ಮೇ ಇಂದಿಯಾವೆ ಇಂದಲ ಮೇ ಹೋಟಲ್ ವಲ ನಿರೋಧಾಯನಟ ಎನ ಪಿರಿಸ್ ವಲಟ ನಿರೋಧಾಯನೆ ಅತರತುರ ಕೋವಿಡ್ ಪಾಸಿಟಿವ್ ಉನ್ನ ಮೊಕದ ವೆನ್ನಿ එතකොට ඒ බරත් වැටෙන්නේ අපේ සෞඛ්‍ය පද්ධතියටම තමයි. අනිත් කාරණාව තමයි ඉන්දියාවේ තිබෙන වෛරස් ප්‍රභේදය මුල් වකවානුවේදී PCR පරීක්ෂණ වලට අහු වෙන්නේ නැහැ කියලා විශේෂඥ වෛද්‍යවරු කියනවා. එහෙනම් ලංග්ස් වල එක්ස්රේ එකක් ගන්න ඕනේ කියලා වාර්තා වෙනවා. එතකොට මේ ඉන්දියාව ඉඳලා අපේ රටේ හෝටල් වල නිරෝධායනයට එන පිරිස් මේ වගේ පරීක්ෂණ වලට ලක් වෙලා එනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙම වුණොත් ICU ඇඳන්වල හිඟතාවයක් තියෙන සෞඛ්‍ය පද්ධතියේ එමට ගැටලු තියෙන අපි මේ වගේ දේවල් නිසා තවත් මරාලිකට තමයි මේ කරගහන්න හදන්නේ. ඒ නිසා $690ක ආදායම බලාගෙන මේ වගේ දේවල් නිසා අපි අපේ රට තවත් අනතුරකට දාගන්නවා කියලා තමයි මේ සිද්ධි දිහා බැලුවාම අපිට නම් හිතෙන්නේ. පහුගිය දවසක චීන රාජ්‍යයේ දෙවනියට ඉහළම මිලිටරි පුද්ගලයා එනවා ලංකාවට. මේ පිළිබඳව අපිට මීට පෙර ඔබට වාර්තා කරනවා. එතකොට මේ චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ ලංකා ගමනය ගැන අපේ රටේ විවිධ පිරිස් විවිධ අදහස් මතිමතාන්තර දක්වනවා. සමහරු මේකට කැමති වෙනවා. සමහරු මේකට බයිනවා. සමහරු මේක විවේචනය කරනවා. ඔය අතරේ සමහරු හූ කියනවා. එතකොට හූ කියපු අයට නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔය වගේ ලොකු කලබගෑනියක් මේ චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ ලංකා ගමනයත් එක්ක සිද්ධ වෙනවා. එතකොට මාත්‍ය අහනවා ඇයි චීන ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට ආවේ කියලා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ නිල සංචාරයේ අරමුණු සහ විස්තර පිළිබඳව තමන් දැනුවත් නොමැති බවයි. නමුත් චීනයේ නිල පුවත් ආයතනය වන ෂින්හුවා පුවත් සේවයේ වාර්තා කරන්නේ චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුළ චීනය සහ ශ්‍රී ලංකාව හමුදාමය ඇතුළු සියලුම අංශවලින් උපාය මාර්ගික සහයෝගීතාවය සඳහා ගිවිසුම් ගත වූ බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර කලාපීට පිටතින් සිටින ලෝක බලවතුන්ගේ බලයට කිසි විටක යටත් නොවන බවත් කිසිදු රටක් සමග සන්ධානගත නොවන බව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා චීන ආරක්ෂක අමාත්‍යවරයාට පැවසූ බවත් මෙම පුවත් සේවයේ වාර්තා කරනවා. එත් එක්කම කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත කන්ද උඩ හේවා BBC සිංහල පුවත් සේවයේ සමඟ සඳහන් කර ඇත්තේ මේ චීනයේ දෙවැනි ඉහළම මිලිටරි පුද්ගලයාගේ සංචාරයට ප්‍රධාන කාරණා තුනක් පාදක වෙන බවයි. ඔහු සඳහන් කරන ආකාරයට මේකේ පළවෙනි ප්‍රධාන කාරණා වෙන්නේ ඔබ මම අපි හැමෝම දන්න මේ චීන වරාය නගරය. ව්‍යාපෘතිය. එතකොට වරාය නගරයේ හරහා ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ චීනයේ අභිලාෂයන් සුරක්ෂිත කරගන්න තමයි චීන ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට පැමිණි ගමනේ ප්‍රධාන පළවෙනි අරමුණ වෙන්නේ. මේක දෙවැනි කාරණාව තමයි මේ වෙනකොට ඉන්දියාවේ ඇති වෙලා තියෙන කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ඉන්දියාවේ දේශපාලන බලයේ යම් සැලවීමක් ඇති විය හැකි බව. මේකේ තුන්වෙනි කාරණාව තමයි ලංකාවේ ඇති වෙලා තිබෙන මේ කොවිඩ් තත්ත්වය නිසා මේක තවත් හොඳ අවස්ථාවක් වෙනවා චීනයට අපි අතර තියෙන මේ සම්බන්ධතාවය තවත් තීව්‍ර කරගන්න සහ තවත් පුළුල් කරගන්න. ඒත් එක්කම කථිකාචාර්යවරයා පවසනවා ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට එන්න ඉස්සෙල්ලා ඔහු යනවා බංග්ලාදේශයට. බංග්ලාදේශයට ගිහිල්ලා එහි සාකච්ඡා කරන අතරතුර හමුදා අතර තවදුරටත් ඉහළ මට්ටමේ සංචාර වැඩි කිරීමටත් හමුදාවන්ගේ උපකරණ සහ තාක්ෂණික සහයෝගීතාවය ගැඹුරු කිරීමටත් විශේෂිත ශ්‍රේෂ්ඨවල හුවමාරු පුළුල් කර සමීප සබඳතා ගොඩනැගීමටත් බංග්ලාදේශය සහ චීනයේ එකඟතාවන්ට ආව කියලා වාර්තා වෙනවා. ඒ නිසාම
ඒ නිසාම බොහෝ විට හම්බන්තොට වරාය හරහා ඉන්දියානු සාගරය පිළිබඳ ආරක්ෂක ගිවිසුම හුනුදුරු කාලයේදීම අපට මේ හරහා දකින්න පුළුවන් වේවි කියලා තමයි ඔහු මෙහිදී අනුමාන කරන්නේ. කෙසේ වෙතත් චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ ලංකා ගමනෙන් අනතුරුව චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඔහුගේ කලාපීය සංචාරයේ කොටසක් වශයෙන් ලබන මාසයේ මෙරටට සංචාරය කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා. කෑගල හෙට්ටිමුල්ල භද්‍රකාලි කෝවිලේ කපු මහතා විසින් සකස් කළ පැණිය හේවත් ඔබ අප කවුරුත් හඳුනන ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පරීක්ෂණය සිදු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි. ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් 68 දෙනෙකුට මේ පැණිය ලබා දීලා නිරීක්ෂණය කරලා තියෙනවා. කොමුණත් කොවිඩ් රෝගීන්ට මේ පැණිය ලබා දුන්නා කියලා සුවවීමක් දකින්න ලැබුණේ නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. හැබැයි වතු පිටිවල මූලික රෝහලේ කොවිඩ් රෝගීන්ට ලබා දීමේදී 100%ක ප්‍රතිඵල ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර වාර්තා කරලා තියෙනවා. ඊට අමතරව මෙම පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුවද අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ කොහොම වුණත් ඒ මොනව වුණත් විද්වත් කමිටුව පහුගියදා රැස් වෙලා මේ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මේ පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නුසුදුසු බවට අනාවරණය කරගෙන තිබෙනවා. මේ ධම්මික පැණි කතා කරලියට එනකොටම අපි මේ පිළිබඳව ඔබට වාර්තා කළා. අපි සවිස්තරාත්මක විස්තරයක් ඔබට ගෙනාවා. ඒ අතර සුළුතරයක් දෙන අපිට බැන්නා. අපිව විවේචනය කෙරුවා. උඹලා මොනවද දන්නේ කියලා ඇහුවා. උඹලට දේශීය දේ අගේ නෑ කිව්වා. ඒ කියලා නතර වුණේ නෑ. මේ පැණිය ගැන අපිට දේශන පවා පැවැත්තුවා. හැබැයි අපි විශ්වාස කරනවා මුල සිටම මේ ගැන ජනතාව දැනුවත් කරලා අපි අපේ යුතුකම ඉටු කළා කියලා. ඒක විශ්වාස කරපු බුද්ධිමත් ජනතාවක් සිටීම සම්බන්ධයෙන්ුත් අපි බොහෝම ආඩම්බරයට පත් වෙනවා. දැන් අපේ රටේ මොන ප්‍රශ්නයක් වුණත් කමිටුපත් කරනවා, පරීක්ෂණ පවත්වනවා. ඒක සාමාන්‍ය ක්‍රියාවලියනේ. ඒ නිසාම අපිට මේක අහන්න හිතුණා. නිසි විධිමත් පරීක්ෂාවක් රජයේ නිල නිර්දේශයක් නැතුව හදපු බෙහෙතක් රටේ මිනිස්සුන්ට පොවපු එක ගැන පරීක්ෂණ පවත්වන්න ඕනේ නැද්ද? ජනාධිපති කමිටුවක් පත් කරන්න ඕනේ නැද්ද? එතකොට මේ වගේ ඕනම හොරෙක් ජරාවක් හදලා බෙදුවොත් ධම්මික වෙද මහත්තයාට දුන්නා වගේම පොලිස් ආරක්ෂාවක් දෙනවද? ඒ වගේම නිරෝධායන නීති බල්ලට දාලා මිනිස්සු එක්රස් වෙන්න දෙනවද? මිනිස්සු එක්රස් කරන්න ඉඩ දෙනවද? මේ 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 පැණි සල්ලි වලට විකුණන්න ඉඩ දෙනවද? ඒට අමතරව කොවිඩ් මර්ධන බලකායේ ප්‍රධානි හමුදාපති අනදෙන හමුදාව ඇවිල්ලා පෝලිමේ ඉඳලා යන එක අනුමත කරනවද? ඔවුන්ට පෝලිමේ ඉන්න දෙනවද? ඒක සාධාරණද? ඒක හොඳද? පල් හොරෙක් වයි හොර බෙහෙතකුයි මාස ගාණක් තිස්සේ රාජ්‍ය අනුග්‍රහය දීලා ප්‍රසිද්ධ කරලා මිනිසුන්ව රවට්ටලා පැණි බෙදලා විකිණීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න ඕනි නැද්ද? එතකොට මේක ගැන කියපු පවිත්‍ර ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයෝ ජනතාවට පැණිය බොන්න කියලා සඳහන් දාලා ඔවුන්ට කොවිඩ් වැළඳුනහම පැණි බොන්නේ නැතුව බටහිර වෛද්‍ය විද්‍යාවේ පහසුකම් ලබාගත්තේ ඇයි කියලා ජනතාවට පැහැදිලි කරලා දෙන්න ඕනේ නැද්ද? අපි විශ්වාස කරනවා මේ හැම ප්‍රශ්නයකටම ආණ්ඩුව පිළිතුරු ලබා දිය යුතුයි කියලා. ලෝක වෙළඳපළේ තිරිඟු පිටි මිල 20%කින් වැඩිවීම නිසාම සෙරන්ඩිප් ප්ලාමිල් සමාගම නිෂ්පාදනය කරන සෙවන ස්ථා තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 18කින් අද සිට වැඩි කරන බව එම සමාගම අල විනියෝජිතයන්ට දැනුම් දී තිබෙනවා. පහුගිය වසර 6ක කාලය තුළ තිරිඟු පිටි මිල සංශෝධනයට ලක් කළා නැහැ. ඉතින් නිසි අවසරයකින් තොරව මිල වැඩි නොකරන ලෙස තමයි පාරිභෝගික අධිකාරිය සමාගමට දන්වා තිබෙන්නේ. මේ වන විට පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 87යි. කෙසේ වෙතත් පවතින වාතාවරණය තුළ තිරිඟු පාන් පිටි මිල වැඩිවීමට නියමිත බව තමයි අපට සඳහන් කරන්න තියෙන්නේ. සෑම ගෙවත්තකටම කහපැල බඳුනක් ලබා දීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහතාගේ ප්‍රධානත්වයෙන් පහුගිය දවසක ආරම්භ වෙනවා. නිවසේ කහ අවශ්‍යතාවය තම ගෙවත්තේම සපුරා ගනු පිණිස එක් පවුලකට කහපැල බඳුන් 5 බැගින් පවුල් ලක්ෂ 15කට පැල බෙදා දීමත් මෙහිදී සිදු කෙරුණා. ජනාධිපති මාධ්‍ය ඒකකයේ මේ දවස්වල ටිකක් උස්සන කාරණාවක්, උස්සන මාතෘකාවක් තමයි රසායනික පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන් නවත්වපු පළමු රට බවට ලංකාව පත් කරනවා කියන එක. අපිත් හරි කැමති කාබනික පොහොර විතරක් යොදවලා හදන කෑම විතරක් කන්න. මොකද ඒක
සෞඛ්‍ය සම්පන්න නිසා. මේ ජනාධිපතිතුමා කියපු දේ කරන්න ඔහුට පුළුවන් වුණොත් ඒක ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම රෙවොලූෂන් එකක් බවට පත්වෙයි. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා ජනාධිපතිතුමා මේ ගත්ත තීරණය ඔහුට රිවර්ස් කරන්න නම් නොලැබේවා කියලා. කිංග්ස්ලි සහ සුදේව අද ජනාධිපති මාධ්‍යකගේ වැඩබාර ගත්තා. මේකේ අපි දැකපු ප්‍රධාන කාරණාව තමා කිංග්ස්ලි සහ සුදේව වැඩබාර ගති ඔවුන්ගේ පිටුපසින් හිටගෙන හිටියේ නිශ්ශංක සේනාධිපති. කෙසේ වෙතත් කිංග්ස්ලිගේ කතාව ගැන කතා කරනකොට ලක්මාල් ධර්මරත්න තමන්ගේ ෆේස්බුක් ගිණුමේ හරි අපූරු සටහනක් දීලා තිබුණා. කිංග්ස්ලිත් ඒකට ප්‍රතිචාර දක්වලා තිබුණු නිසා අපි හිතුවා ඒ අදහස බෙදා ගන්න එක වඩා සුදුසුයි කියලා. ගොඩබේ ජනාධිපතිවරයා විසින් සුප්‍රකට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංග්ස්ලි රත්නායක මහතාව තම ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස නම් කරන්නේ ඇයි? අඩෝ මේක හෙන ගේමක්. මහරජා ගේමක් ගැහුවා. පරණ සිංදු අලුත් ලව් ස්පීකර් එක හයි කළා කියලා වෙනස් වෙන්නේ නැහැ. මේ නාන නෑම කිංස්ලිට ගොඩගන්න බෑ යකෝ. කිංස්ලි පව් වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය ප්‍රකාශ සියල්ල මට අනුව නම් විකාරයකි. අපි එක එක්වත් මෙතන ඇත්තම සීන් එක දැක නැති බව තමයි මගේ අදහස වෙන්නේ. මට අනුව නම් මෙතනදී කිංස්ලිගේ භූමිකාව අපට අපැහැදිලිව තිබුණු යමක් ඉතා පැහැදිලි ඉරකින් වෙන් කරලා පෙන්නුවා විතරයි. ඒක තමයි ජනාධිපතිවරයා සහ රජය අතර තිබෙන බෙදුම් රේඛාව. මෙච්චරකල් ජනාධිපතිවරයාගේ නිල නිවේදන අපිට ආවේ එක්කෝ ජනාධිපතිවරයා නිල ජාති ඇමතීමක් විදියට, හරි ජනාධිපතිවරයාගේ නිල ප්‍රකාශ ලෙස ඉතාම නීරසව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලියවිල්ලක් විදියට, හරි එහෙමත් නැත්නම් කැබිනට් ප්‍රකාශකයා විසින් දැනුම් දෙන කැබිනට් තීරණයක් විදියට හරිනේ. ඊළඟට නිල නොවන විදියට ජනාධිපතිවරයා තැන තැන පවත්වන කතා, මැති ඇමතිවරුන් පවත්වන කතා, රජයේ දේශපාලඥයින් දේශපාලකයින්ගේ රූපවාහිනී විවාද, මාධ්‍ය සාකච්ඡා වගේ ඒවල කෙරෙන ප්‍රකාශ බලිනුත් අපිට ජනාධිපතිවරයාත් ඔහුගේ රජයත් නිශ්චිත විෂය කාරණා පිළිබඳ දරන මතය ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ වුණාට පහුගිය වසර කීපය පුරාම ඔය උඩ කියපු ප්‍රකාශ දිගින් දිගටම එකිනෙකට පරස්පරව තමයි අපිට අහන්න ලැබෙන්නේ. ඒ කියන්නේ ජනාධිපතිවරයා කැබිනට්ටුව, ලේකම් කාර්යාලය, මැති ඇමතිවරුන් එළියදි කරන ප්‍රකාශ, ජනාධිපතිවරයා ගම සමග පිළිසඳරදි කරන ප්‍රකාශ වගේ ඔක්කොම ගත්තම එකම විෂයක් අල්ලගෙන එකිනෙකට පරස්පර අදහස් විදිහට මහා ව්‍යාකූලතාවයක් තමයි අවසාන චිත්‍රය විදියට අපිට ආවේ. ආනෝයේ ව්‍යාකූලතාවයේ විදියට අපිට අපැහැදිලි නිකන් ඡායාවක් වගේ පෙනුනේ ජනාධිපතිවරයා සහ රජය අතර තිබෙන මොකක් හෝ බෙදුම් රේඛාවක්. කිංස්ලිගේ පත්වීම විසින් විදුලි රේඛාවක් වගේ පැහැදිලි කරන්නේ අන්න ඒ කියන මොකක් හෝ බෙදීමක්. ඇමරිකාව වගේ රටවල්වල ජනාධිපතිවරයාට මේ වගේ නිල තනතුරක සේවය හම්බෙනවා. ඇමරිකාවේ නම් වයිට් හවුස් ස්පෝක්ස්මන් හෝ වයිට් හවුස් ප්‍රෙස් සෙක්‍රටරි කියන මේ තනතුර ඍජුව ජනාධිපතිවරයා නිශ්චිත විෂයක් පිළිබඳ දරන අදහස නියෝජනය කරනවා. තනතුර මේකනම් හෙට ඉඳලා කිංස්ලි රත්නායක විසින් ජනාධිපතිවරයා නියෝජනය කරමින් ඍජුවම අපිට නිශ්චිත විෂයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අදහස පැහැදිලි කරනවා ඇත. අන්න එතකොට ඒ විෂය සම්බන්ධයෙන් කැබිනට්ටුවේ අදහස්, ඇමතිවරුන්ගේ අදහසත් සහ රජයේ ප්‍රධානීන්ගේ අදහසත් දැන් පැහැදිලිව අරගෙන කියලා මැනලා බලන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. පළමු විවස්ථාදායකයේ සහ විධායකයේ අතර ඇති වූ ප්‍රබලම ගැටීම ඇති වෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ රජය අතර 2002-2004 අතර ඇති වූ ගැටුම. දෙවැනි ප්‍රබලම ගැටුම තමයි මාත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ රජය අතර 2015-2009 අතර ඇති වූ ගැටුම. ඒ හැම අවස්ථාවකදීම රටක් ලෙස අප හිටිතැනින් තව තවත් පල්ලැහැට ගියා මිස අලුතින් අපට ලැබුණු දෙයක් නැහැ. කිංස්ලිගේ භූමිකාව විසින් අපට පෙන්වන්නේ තුන්මන විධායකයේ සහ විවස්ථාදායකයේ අතර ගැටුමදයි මම හරියටම දන්නේ නැහැ. නමුත් තමා සහ තමා අදහස පැහැදිලිව කිව හැකි කිංස්ලි රත්නායක වැනි ඍජු භූමිකාවක සේවය අවශ්‍ය වීම දක්වා ජනාධිපතිවරයාව තල්ලු කළ බලවේගය නම් සුළුපටු විය නොහැකි. හෙට සිට කිංස්ලිට චතුර කතිකේ නොවන මේ මොහොතේ දැඩි පීඩනයක සිටින ජනාධිපතිවරයෙකුගේ අදහස් පැහැදිලිව චතුරව කියන්නා බවට පත්වෙන්නට සිදුවෙනවා. ජනාධිපතිවරයා ඉලක්ක කරමින් එන අභ්‍යන්තර සහ බාහිර ප්‍රහාරවල වාචික ප්‍රතිප්‍රහාරකයා සහ වාග් ආරක්ෂකයා වීමටත් කිංස්ලිට සිදුවෙනවා. එබැවින් ඉහත මගේ ගණනයන්ට අනුව මහා ගැටීමක නිරූපිතයක් ලෙස නිර්මාණයේ උයම දූරය බාරගත් කිංස්ලිට මම කටකොණක සිනහාවක් සහිතව සුබ පතනවා.
එහෙත් මා පුද්ගලිකව ආදරය කළ සහකරණ කේන්ස්ලී අයියාට මිත්‍රයෙකු ලෙස මට කීමට ඇත්තේ මම එක්කල කුඩා වෙනස්කමක් සහිතව හොනු වටේ ගෘෂා වැල් පාලම මතදී තම තුරල්ලේ හුන් කුඩා මයිකල් කුමරාට කී ගීතය පමණයි. හෙළ ගැඹුරුවේ පුත නුඹලන් සෙලවෙන විට වැල් පාලම. දැන් උඹට පුතේ මගක් නැතේ මේ මග මිස යමන් පුතේ. උපුටා ගැනීම ලක්මාල් ධර්මරත්න. අපි මොකද කරන්නේ කියලා අපේ පේට්‍රියන් කණ්ඩායම ඇතුලේ අපි සංවාදයක් ආරම්භ කළා. කියන සතුටුයි මේ වෙනකොට අපේ පේට්‍රියන් සමාජිකයින් අතර බොහොම ඉන්ට්‍රෙස්ටිං සංවාදයක් මේ වෙනකොට ගොඩනැගිලා තියෙනවා. ඉතින් අපි අපේ පේට්‍රියන් සමාජිකවරු සියලු දෙනාට ආරාධනා කරනවා අපත් සමග මේ සංවාදයට හවුල් වෙන්න කියලා. ඒ වගේම අපි ඔබටත් ආරාධනා කරනවා ISL blog අපේ පේට්‍රියන් සමාජිකයෙක් වෙන්න කියලා. අපේ පේට්‍රියන් සමාජිකයෙක් වීමට ඔබට පුළුවන් මෙතන ක්ලික් කරන්න.